ජාත්‍යන්තර මුල් අරමුදලේ විදායක මණ්ඩලයේ මාස 48ක විස්තීර්ණ ණය මුදලි පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන දෙවන සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව මෙරටට ඇමරිකා ඩොලර් මිලියන 336ක මුදලක් අනුමත වී තිබෙනවා. ජාත්‍යන්තර මුල් අරමුදල ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 1ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවට මෙම ණය පහසුකම් ලබා දීම පිළිබඳ ජාත්‍යන්තර මුල් අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී ප්‍රීටර් බ්‍රූවර් මහතා මාධ්‍යමක් පවත්වමින් කරුණු පැහැදිලි කළා. රජයේ මූලිකත්වයෙන් අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතියද මෙහිදී පැසසුමට ලක් වුණා. මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල සමග රට තවදුරටත් ඉදිරියට යා යුතු බවයි ජාතික ජනබලවේගය පවසන්නේ. අපිට වළක්වන්න බැරි විදිහටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මේකත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. දැන් මේක නිකන් අර පොල් ගෙඩියක් කරකවලා බාගෙට කරකවලා තියෙන දේ. දැන් තිබ්බොත් මොකද වෙන්නේ? කාගේ හරි ඔලුවට කඩා වැටෙනවා. කැඩුවොත් මොකද වෙන්නේ? ආ මං කරකවපෙම කැඩුවා කියලා කියනවා. ඒ නිසා මම හිතන්නේ මෙතන අපිට තියෙනවා හොඳට ගත්තොත් මේක යන්න ඕන. දින මින පුවත්පතට මේ විදිහට අනුර කුමාර මහතාගේ පාර්ශවයේ ජාතික ජනබල වේගයේ ඒ අදහසත් ඉදිරිපත් කළ තිබෙනවා. අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති උනායයි කියා විශ්වකර්ම වලින් හෝ මැජික් වලින් රටේ ආර්ථිකය අනෙක් පැත්තට හැරවිය නොහැකියි ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරලා තියෙනවා. අපිට මේ ගමන යන්න ඕනේ අමාරුවෙන් කැපකිරීම කරලා කිරිතේ වෙනුවට කහට එකහරි බීලා තමයි මේ ගමන යන්න ඕන. අපිට පුළුවන් මේ ජයග්‍රහණ ලබා ගන්න, අපි ඒක කරමු කියලා තමයි විජිත හේරත් මන්ත්‍රීවරයා කිව්වා කියලා මේ තිනමින පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය සඳහන් කරන්නේ තම රජය යටතේ මෙම ගිවිසුම සංශෝධනය කරන බවයි. සමගි ජනබලවේගයේ අපි ජාත්‍යන්තර මූල අරමුදලට කෙලින්ම කියලා තියෙනවා අපි මේ වැඩපිළිවෙල සංශෝධනයට ලක් කරනවා කියලා. හරි, ඒ ලක් කරන හේතු අපි ඉදිරිපත් කරලා තියෙනවා. මූලිකම හේතුවක් තමයි රට ස්ථාවර කිරීමෙන් පස්සේ රට වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ එකඟතාවය තුළ නැහැ. නැත්තම් 2027 වෙනකොට 5% ආර්ථිකය වර්ධනය කරලා අපි මේ ගමන සාර්ථක කරගන්න බැහැ. හැම අවුරුද්දෙම 10% ආර්ථික වර්ධනයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් කරන්න ඕනේ. එතකොට ඒකට අපිට අපේ ආණ්ඩුව අපි බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපයකින් පිහිටවන්න. ඒතර ඒ ආණ්ඩුවට ඒ හැකියාව තියෙන්න ඕනේ. හදිස්සියේම ජාත්‍යන්තර නාහිමියන් සමග ණය ප්‍රතිහෝත ගත කරගන්නේ ඒකට එකඟ වුණොත් එකඟ වෙන්නේ IMF එකේ ඉලක්ක ටික නීතියක් බවට පරිවර්තනය කරගන්න නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙලක් හැටියට අපි දකිනවා. ඒ නිසා ජනාධිපතිවරයාටත් රජයටත් අපි අවධාරණය කරලා කියනවා මෙවැනි වැඩ කරන්න බෑ. අපි කිසිම අහිතකර ගගතාවයකට ගමන් කරලත් නැහැ. ඒ වගේම කිසිම අහිතකර ගගතාවයකට එකඟ වෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඩ ලබා දෙන්නේ නැහැ. අපේ ණය හිමියන් අපිට එහෙම බලපෑමක් කරලත් නැහැ. ආර්ථිකය විනාශ කිරීමට අවිනිශ්චිතතා ඇති කරලා සැක සංකා ඇති කරලා ගොඩනැගෙන ආර්ථිකය පිළිබඳ විශ්වාසය මිදවට්ටන ත්‍රස්තවාදී ක්‍රියාවකටද විපක්ෂය යොමු වෙන්නේ කියන කාරණා. මේකත් එක්තරා විදිහක ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි.